एशिया कप गए एलेवल यत्र तीन संबंधता वे मुखाक्त पुता मंडंग इतने संबंधता वे दकिनवा ये संबंधता वे तमाय पुता बांग्लादेश से तक मैच के तीनों कोटे ये गोल्लो मैच के गहन न कालिम किया ने අන්තර්ජාතික වශයෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෝ ලංකාව තුල නැහැ. ඒක නිසා අපිට ඒක මහ ගේමක් නෙවෙයි. බලන්නකෝ පුතා මේ පල්ලැහැට දාන තරම අන්තර්ජාතික වශයෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ නැහැලු ලංකා කණ්ඩායම තුල. කියලා කණ්ඩායම දානවා පුතා උපරිම පල්ලැහැට. පැහැදිලිද? මැච් එක ගහලා අපේ අය කියන්නේ අන්තර්ජාතික ක්‍රීඩකයෝ නැ තමයි සහෝදරයෝ කුලස් දෙනෙක් ඉන්නවා කියලා. ඒ තුල මාර දෙයක් කියවෙනවා පුතා. මාර දෙයක්. ඊට පස්සේ ඉන්දියාවත් එක්ක මැච් එක ගහන්න කලින් ඉන්දියාව කියනවා ලංකාව කියන්නේ අෆ්ගනිස්තානයටත් පහළ තියෙන එකක් කියලා. හැබැයි ඉන්දියාවට එළවෙළව ගහනවා පුතා. ලකුණු 58 වෙනකොට විකට් පහක් ගිහිල්ලා අපිට පපුව දදා තිබ්බ ටික කොහොමරි මැච් එක ගහනවා අන්න මේ තමයි පුතා තියෙන ඒ කියන්නේ තමම්ම පල්ලැහැට කවුරු හරි දානවද ඒ පල්ලැහැට දාන එක තුල නිර්මාණය වෙන ශක්තිය පුතා ඒක මාර ශක්තිය 2019 අවුරුද්දේ ග්‍රහගන්න මේ කියන එක ළමයි දෙන්න කෙනෝ මේ ළමයි දෙන්න පළවෙනි පාර විභාගයට ලියලා දෙවෙනි වතාවේ ලියන්න බලාපොරොත්තු වෙන ළමයි දෙන්නේ අගන්න එක ළමයෙකුට බී සාමාර්ථයක් තේනවා අනිත් ළමයාට එස් සාමාර්ථයක් තේනවා පැහැදිලිද එතකොට මේ දෙන්න පන්තියට ඇවිල්ලා පන්තිය ඉවරුනාට පස්සේ මේ ඉස් ගත්ත ළමයාට හරි සතුටුයි. එයාට යම් දෙයක් දෙනුන පන්තිය තුල. ඊට පස්සේ මේ ළමයා මේ මංගාවට ඇවිල්ලා අර මේ ළමයාත් එක්කම එනවා මංගාවට. ඇවිල්ලා කියනවා සර් මට කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න ඕනේ. මට ඒක පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මං එහෙම කොහොමද ප්‍රතිඵල පුතා? සර් මට S එකක් තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ ළමයාගේ මූණේ පොඩි හිනාවක් ගියා පුතා මට ඒක දැනුණා පැහැදිලිද එතකොට ටිකක් කොහොම කතා කර කර ඉන්න අතරතුරේදී මේ ළමයා කියනවා මේ බී සාමාර්ථය ගත්ත ළමයා මේ දෙන්නම පන්තිර අලුතෙන් ඉන්නේ මගේ කවදාවත් පන්ති ඇවිල්ලා නැහැ පැහැදිලිද මේ ළමයා තමයි මේ ළමයාව එකතු කරගෙන පන්තියට එන්නේ ඇවිල්ලා මේ ළමයා මෙයාට කියනවා මට සර් එක්ක චුට තනියම කතා කරන්න ඕනේ මේ ළමයා ඊට පස්සේ පොඩ්ඩක් පැත්තකට වෙනවා මේ ළමයා මට කියනවා සර් එයාට චුට්ටක් අඟවන්න එයාට පුළුවන් කියලා මං කිව්වා පුතා ඉතින් පුළුවන් නේ නෑ සර් මං එයාව එක්කාවේ මගේ තනියට අගන්න මේ 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 යාළුවා කියන කතාව පුතා මම මෙයාව එක්කෙන්නේ මේ බී සාමාර්ථය ගත්ත ළමයා කියන්නේ මම මෙයාව එක්කෙන්නේ මගේ තනියට එයාට පුළුවන් කියලා කියන්න සර් එතකොට එයා දිගටම පන්තියේ ඉනේ එතන මට තනියක් නැහැ පුතා මෙන්න සමහර යාළුවෝ හැබැයි මම කියන්නේ එහෙම යාළුවෝ ඉන්න තරමට හොඳයි පැහැදිලිද? හරි. දෙන්නම ගියා. පහුවදත් පන්ති එනවා. පන්ති එනකොට මම මේ ළමයට කතා කරනවා. පැහැදිලිද? කතා කරලා මම මේ ළමයට කියන්නේ කිසි දවසක අපි ගුරුවරුනේ තව කෙනෙක් දෙයක් තව කෙනෙකුට කියන්නේ නැහැ. හැබැයි මම මේ ළමයට කියනවා පුතා ඔයාට විශ්වවිද්‍යාලය යන්න බෑ කියලා ගොඩක් ළමයි කියනවා.
පැහැදිලිද? හැබැයි මං කියනවා ඔයා කොහොම හරි මහන්සි වෙලා දිස්ත්‍රික් රෑන්ක් එක 10 ඇතුළට එන්න. ඔයාට පුළුවන්. මගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා සර්ට පින් සිද්ධ වෙනවා මං අනිවාර්යෙන් මේ වැඩේ කරනවා සර්. අනිවාර්යෙන් මං මේ වැඩේ කරනවා. පැහැදිලිද? දිස්ත්‍රික් රෑන්ක් එක පහ. පුතා අවතක්සේරු කිරීම තමයි ජයග්‍රහණයට මුල. ඒක නිසා අවතක්සේරු කරන්න කරන්න ඔයා මුවහත් වෙන්න ඕනේ. මේ මුවහත් වීම තුල ඔබ වරන් යන තැන ඔබටවත් සමහර විට හිතා ගන්න බැරි වෙයි. ඔබටවත් හිතා ගන්න බැරි වෙයි. මේ බී සාමාර්ථයගත් එක්ක න විශ්වවිද්‍යාලෙ ගියේ නෑ පුතා. විශ්වවිද්‍යාලෙ ගියේ නෑ. මේ ළමයට accounting වලට කලින් B එකක් තිබුණේ. ඒ එකක් එනවා. නමුත් අනිත් subject එක පොඩි අවුලක් තිබිලා කොහොම හරි විශ්වවිද්‍යාලය යන්න බැරි වෙනවා. මේ ළමයා district rank එක පහ වෙලා විශ්වවිද්‍යාලයට යනවා. ඒක නිසා මතක තියාගන්න ජීවිතේ කවදාවත් කිසිම කෙනෙක් කවතක් සේරු කරන්න එපා. කිසිම කෙනෙක්. පැහැදිලිද? අද මේ ඉන්න කෙනා නෙවෙයි බොහෝ විට හෙට. පුතා ඔයා තුල පුදුමාකාර ශක්තියක් සැඟවිලා තේනවා. ඒ ශක්තිය එළියට ගන්න කාලේ හරි. රිවිෂන් පන්තිය තුල මේ කරන වැඩපිළිවෙල මේ දෙන පේපර්ස් ටික හරියට කරලා මේක හරියට ගොඩ දාගන්න අපි රිවිෂන් පන්තියේ තියරි එක්ක උගන්වනවා. පැහැදිලිද? මේ ළමයා S එක ඒ සාමාර්ථයක් කරන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ රිවිෂන් එකේ තියරි උගන්වපු එක. නැතම් බෑ පුතා. පැහැදිලිද? ඒකත් එක්ක නිර්මාණය වෙන ප්‍රතිඵලය දිස්ත්‍රික් රෑන්ක් එක පස්වෙනිය වෙනවා. මහන්සි වෙන්න. අවතක් සේරු කිරීම ඔබටත් එමට ඇති. මේ අවතක් සේරු කිරීම හරහා ජීවිතේ ගොඩ නගා ගන්න උත්සාහ කරන්න. සමහර අය අවතක් සේරු කරනකොට පල්ලැහැටම වැටෙනවා පුතා. ඒ අධෛර්යමත් මිනිස්සු. මං හිතන්නේ ඔය අධෛර්යමත් කියලා. ධෛර්යමත් වෙන්න. ඔබ ඉන්න තැන කොතන වුණත් කමක් නැහැ. ඉන්න තැන කොතන වුණත් කමක් නැහැ. පැහැදිලිද? මේ එක්ක මේක නිර්මාණය කරගන්න. පැහැදිලිද?